නා බ්ලොග්ස් මගේ YouTube channel එකට. ඉතින් අදත් ඔයාලා හැම දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ටිකිරි බණ්ඩමාම. ඉතින් අද මාම එක්ක කතා කරන්න යන්නේ ලංකාවේ තිබ්බ බිහිසුණු අතීතයක් ගැන. නේද මාම? ඔව්. ඉතින් JVP කලබල කාලේ. අපි කතා කරමු මාම මේ කැරැල්ල මේ පැත්තට බලපෑවෙ කොයි කාලෙද? ඒ 88 89 කාලෙ තමයි අපිට මුලින්ම දරුණු විදිහට බලපෑවේ. ඔව්. කොයි වගේ දේවල්ද එතකොට උනේ? ඒ දවස් වල ඉතින් රෑ පාන් ලයිට් නිකන් ලයිට් දාන්න බෑ. පහන් තියන්න බෑ. මොකද එහෙම එයාලගේ නිකන් ඇඳින්න නීති කියලා තියෙනවා. ඔව්. එතකොට කඩ කාප්පු වලට ලියුම් දානවා. අහවල් වෙලාවෙ ඉඳන් අහවල් වෙලාව වෙනකන් අහවල් දවස් වෙනකන් ඇඳින්න නීතිය. එයාලගේ නීතිය. ඒ කියන්නේ මෙතන දැන් ලංකාවේ රටේ පැවිදිච්ච රජයේ නීතිය නෙමේ. එයාලා නීතියක් වෙනම හැදුවා. නීතියක් හැදුවා වෙනම. හදලා ඒ කට්ටිය ලියුම් දැම්මා කඩ වලට. මේ අහවල් වෙලා ඉඳන් අහවල් වෙලා වෙනකන් වහන්න බෑ. අරින්ද බෑ. වහන්න ඕන. එතකොට සෞම්පකාරවත් වැප්පිවා. ඒ කියන්නේ මහජනයාට ඉදාස්සන සාමාන්‍යයෙන් ඔය බඩු තිබුණා නිකන් මේ හාල් නිකක් දාලා නිකන් ඉතින්ට නිකන් සෞම්පකාරයෙන් බඩු දෙන්න. එව්වා අරගන්න තහනම් කිව්වා මේක. එතකොට මම ඒ කාලේ අපි අහලා දෙනවා මේ ගොඩක් තරුණ ජීවිත නැති වුණා කියලා. ඔව් තරුණ ජීවිතේ හුඟක් තරුණ ළමයි තේරුම් තමයි නැති වුණේ ඒකවල. මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. ඔව්. එතකොට මේක ආණ්ඩුවෙන් ද වැඩියෙන්ම මැරුවේ නැත්තම් ජීවිතයෙන්ද මැරුවේ? මේක ජීවිතකින් තමයි හුඟක්ම මුල පටන් ගත්තේ මරන්න. ඒ කියන්නේ දැන් එහෙම මරන්න කියන්නේ යන්නේ පොලිසිය ඒවා මේ බඩ ගන්න ආයෙත් ජීවිතයක අම්මල තාත්තල සහෝදරයෝ නැහැදැයි මරනවා කියලා නීතියක් දැම්මයි. ජීවිතේ ඒ කියන්නේ මේ රජේ කවුරු හරි ෆෝසස් වල ඒ කියන්නේ මේ හමුදාවේ ඒ අදාළ ඒ ආරක්ෂක අංශවල ඉන්නවා නම් ඒ ඒ අයගේ පවුල් වලට තර්ජනයක් තිබ්බා. පවුල් වලට විශාල තර්ජනයක් තිබ්බා. ඒ ලොක්කල. එතකොට ඒ කට්ටිය එතනින් ටිකක් බය වුණා කේරම. පිළක් අය ඇත්තවලින් පොලිසිය වුණත් බය වුණා. බය වුණා කියන්නේ තමයි අර ඔව් මේ ජීවිතේක මේ සහෝදරයෝ නෑ දැවියයි අම්මලා තාත්තලා දුවලා මරණකට නිසා බය වුණා ඒ කට්ටිය වෙලාවේ මොකක්ම. එතකොට ඒ වෙලාවේ සාමාන්‍යයෙන් ඔය පාදිනීම අපිට මතකයි බෝක්කුවයක බෝම්බයක් තිබ්බා. යන්නේ ඉතිද්දී මාව පොලිසිය ඕයිසි සාමාන්‍යයෙන් හිටියේ මම නිකන් නම වශයෙන් ගුණතිලකද කියන්නේ ගඩාපි කියලා කියන අය. ඔව් ඒ කියන්නේ මේ එයාට බටබැද්ද නම තමයි ගඩාපි. ගඩාපි කියලා. ඒ කියන්නේ එච්චර චරිතයක්. කියා පොලිසිය. ඔව්. එතකොට ඒ වෙලාවේ එයාට තමයි බෝම්බයක් තිබ්බේ කුරුණෑගලෙන් ඉඳන් එනකොට. ඒගමනේ කුරුණෑගලෙන් ඉඳන් එනකොට බෝම්බේ එයා වෙන පාරේ ගියා වෙන ඒ වගේ කැබ් එකක් ආ එනකොට අරක පිපුරුවා. පිපුරුවාන් පස්සේ එතන ඒ 3 දෙනෙක්ද 4 දෙනෙක්ද දාවා ඒ කට්ටිය කෑලි කෑලි ගස් උඩ සංගියත් කෑලි ගස්වල ගස්වල. ඊට පස්සේ එතන මොකද වුනේ පහුවදා මම හිතනවා කොල්ලෝ 8ක් 10ක් විතර වාගේ ඒ වෙලාවේ පුච්චලා ගිහින්. ඒ කියන්නේ මේ ආමි එකේ කොල්ලොද නැත්නම් ඒ කියන්නේ අපේ ෆෝසස් වල ඉන්න හිටපු අයද නැත්නම් JP කරපු අයද? JP කරපු අය කියලා තමයි ඉතින් කියන්නේ. ඊවට JP ම නෙමෙයි නිකන් අකරණ මිනිස්සු කියලා වෙලාවට අර මොකද පොලිසියෙන් ගිහින් තර්ජනය කරනකොට ඇත්ත ඊවට පිළිගන්නේ නැහැ ඒක. පිළිගන්නේ නැහැ. ඒ කාලේ මම අහලා තියෙනවා මේ ඩෙන්ටි එකතු කරා කියලා. ආ ඩෙන්ටි එකතු කරුවා. ඒ ඡන්දි දාන්න යන්න එපා කියලා. ඡන්දි දාණ්ඩියන්ට ඔව් ඡන්දි දාණ්ඩියන්ට කවදාවත් ඒක ඡන්දෙන්ට කාට් අරවන්නේ ඒ දවස්වල බිල්වන්නේ ඔව් ඒක පේරම එකතු වෙරුවා ඒක ආ වෙන ඡන්දදායක බෙදෙන ඒවා මෙයාලා එකතු කරනවා දැන් රජයෙන් බෙදෙන ඡන්ද මේවා එක මෙයාලා එවකින් ඩෙන්ටි කාඩුයි ඒ ඡන්ද එන දැන් ওই නාමලෙකට එවනවනේ මේ ඉතින් කැපල්කම් තුරු බෙදෙනවා ඒක සම්පූර්ණයෙන්ම මේ කට්ටිය එකතු කරලා තමයි මේ ජීවි ඒක. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට මාර තර්ජනයක් වුණා. මාර තර්ජනයක්. එතන මම ඔය අපි අහලා තියෙනවා මේ JP කරන අයට ගෙනහිලා වද දුන්නා කියලා. ඔව්. කොයි වගේ වද දීලාද ඒ? මම හැබැයි ඉතින් ඒක ඉක්ණාවක් කියනවා ඉතින් අපට හැබැයි කියන්නත් නිකන් මම මොකද වාගේ මේවා සාමාන්‍ය තරුණ ළමයින්ට තරුණ ගෑනු ළමයින් ඉන්නවනේ ඒක. ඔව්.
ඒ ගෑනු ළමයින්ට මේ කියනවනේ කන්‍යා භාවයේ කැඩිමේ කියනවනේ යකඩ බොළු වැටලා. ඒ කියන්නේ ඉතර දරුණු ඒ තරම් දරුණු යකඩ බොළු වැටලා. එතකොට පිරිමි කොල්ලන්ගේ මේ සාමාන්‍යයෙන් ඒ හරිය මේ බයින්ඩර් කම්බි දෙන්නේ කම්බි හරියන්නේ. يعني පිරිමි අයගේ ලිංගයේ ප්‍රදේශවල ප්‍රදේශවලින් කම් බයින්ඩර් කම්බි හරියන්නේ. කොන්ක්‍රීට් එහෙම බයින්ඩර් ඔව් අර මේ කම්බි ඔව් පොඩි කම්බි ඒව තමයි. ඉතින් අර ගෑනු ළමින්ගේ ඒ කියන්නේ මේ JVP එකෙන්ද නැත්නම් මේ ඒක හැබැයි ඉතින් සාමාන්‍ය ඔය වදකාගාරවල ඒ කියන්නේ මේ ඒ කියන්නේ එතන ඒ කාලේ JVP අය කියලා තමන්ගේ සමහර වෙලාවට පෞද්ගලික කෝන්තර තියන අය ඉන්නවා. ඉතින් අර නොයෙකුත් ඒ කියන්නේ වද වේදනා ඒක කියන්න බැරි තරම් වද එතකොට දැන් අර මං තවක් කල් දෙනවා මම මේ අර ගෝණි බිල්ලෝ ගෝණි බිල්ලෝ ඒක තමයි මම මේ කියන්න ආවේ. දැන් අර පාදිනී සිද්ධියෙන් ඒ එතන බලන්න ගියානේ මේකට තියෙන මේ බෝම්බේ පුපුරනකොට ඔව් ඒ බලන්න ගිය වෙලාවේ සේරම තරුණ ළමයි පෝලිං ගැස්සුවා. මම හිටියා. ඔව් නෑ මම යනකොට මම වැරැල්ල ගියාට පාරි තමයි ඒ වෙලාවේ ගියේ. ඔව් ඒ යනකොට අපිට ආරංචින දැන් පෝලිං ගැස්සනවා යන්න එපා කියලා කිව්වා. අහන් අතනින් ඉන්නේ ගහයි. ඒ බලාපොරොත්තුම ඉතන මොකද වෙන්නේ? ගෝණියක් දාලා ඇස් දෙක ඉතර මේවා කරගෙන පේන්න. ඔව් අර කට්ටිය පෝලිං ගැස්සලා වටේට අර ගෝණි බිල්ල අරන් යනවා. ඔව් දැන් මම දැක්ක මේක. ඔව් අපිට අපි හැබැයි ගිය නෑ එතෙන්ට. අපි ආයතනය බලන්නේ ගෝණි බිල්ල නිකන් එක එකන දවට අරන් යනවා. ඔව් ඉතින් ආනවා මෙහා මොකද කියලා. එතකොට අරයා කිව්වොත් මෙයා කොහොමද කියන්නේ? නිකන් ඔළුව. ඔළුව කොහොමද ඒ කියන්නේ? නැත්තම් කොහොමද ඔළුව වනන්නේ? නැත්තම් නෑ කියනවා. ඒ කියන්නේ දැන් කටහඬ ඇහෙන්න දෙන්නේ නේද? නෑ 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 නෑ. ඔළුවෙන්නේ ඔක්කොම සිග්නල් එන්නේ නැත්තම් ඔහොම. නෑ ඔහොම. එහෙම කරා කියන්නේ ඉවරම තමයි. එයා ඉවරම තමයි. දැන් ওই වදකාගාරකට ගෙනිච්චත් ආයේ එන්නේ නෑ. එන්නේ නෑ නෑ නෑ. සැකපෙට ගෙනිච්චත් එන්නේ නෑ. එන්නේ නෑ. දැන් අපිට හොඳට මතකයි අපි ඡන්ද කෙරුවා ඒ දවස්වල. මම ශ්‍රී ලංකාවේ ඉස්සරහට ගිහින් ඡන්ද කෙරුවේ ඒ දවස්වල. එයාට ඒ කරන අවස්ථාවේ අපිට මතකයි මේ අපේ සුක්කත්තනේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කියලා හිටියා. එයා මේ කට්ටිය දෙපැත්තෙම පලිගා. එක පැත්තකින් ඇවිල්ලා ආණ්ඩුවෙන් පලිගන්නවා. අනිත් පැත්තෙන් ඇවිල්ලා JVP එකෙන් පලිගන්නවා. ඔගෙන් දෙපැත්ත දෙපැත්තම අර සැලෙන්නේ සාමාන්‍ය අර මැද හිටපු අයින්දක මිනිස්සු තමයි. දැන් උතන JVP කරා කියලා දැන් උතන අර මම ওই ගෝණි බිල්ලා ඔය ඒ සංකල්පෙත් එක්ක ගොඩක් මේ වැරදි නොකරපු අය මරුණා නේද? මරුණා මරුණා නේද? අනිවාර්යෙන්ම මරුණා. ඒතකොට දැන් ගමේ කවුරු හරි මේ එතන ඉන්න මුලාදෑනිය කවුරු හරි ගමේ අය අයව දන්න කෙනෙක් නෝ ගෙනියන්නේ. දන්න කෙනෙක් ගෙනියන්නේ. ඒතකොට එයාට දැන් මාමට මාත් එක තරහක් තියෙනවා ඔළුව වණන් විතරයි තියෙන්නේ. ඔළුව වණන් විතරයි තියෙන්නේ. මං දන්නේ නැහැ කියන්නේ. මං අහලා තියෙනවා මේ කන් වලට ගහනවලු මොනවද මේ ඇන? ඇන 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 ගහනවා. ඇන ගහලා එහෙම මරලා තිබුණා. ඔය පිරත් තැන් වල අපි දැක්ක සාමාන්‍යයෙන් දැන් මේ හිඳුගුවැරි හන්දිය මේ උණුගඩේ කන්ද උඩ පාදිනිය එතකොට මඩාටුව එතකොට විශේෂයෙන්ම තැනක් තිබුණා මේ පුත්තලම්පාරේ තැනක් තිබුණා බෝක්කුපා කියලා තියෙනවා. ඒ හරිය වෙල් විතරයි දෙපැත්තෙම සාමාන්‍ය කිලෝමීටරයක් විතර එහාට දෙපැත්තට වෙල් ඒ තැන්වල මරලා වැඩි හරියම මරලා පුච්චලා තිබුණා. ඒ හරිය ඒ කියන්නේ මේ JVP එකෙන්ද පුච්චන්නේ? ඒක ඉතින් ආණ්ඩුවෙන්ද? ආණ්ඩුවෙන් කියලා පළක් තියෙනවා JVP කාර කියලා. ඔව් ඒ කියන්නේ දෙගොල්ල ඔව් දෙකට්ටිය ඒ කියලා. ඔව් එතකොට මම මේ ආණ්ඩුව කොයි වගේ දෙයක් දෙයකට කරේ? ආණ්ඩුව කිරුවා කියන්නේ ඉතින් ආණ්ඩුව කිරුවේ ඉතින් දෙපැත්තෙම මේ හොඳ මිනිස්සු තමන්ගේ පාක්ෂික නොවන අය මේ ඒ කට්ටිය ආණ්ඩුවට කැමති නැති අය පිච්චු අය කට්ටියක් අරගෙන. ඒ කියන්නේ ආණ්ඩුවට තමන්ගේ පක්ෂ නොවන අයත් පුච්චලා. ඒ කියන්නේ පිච්චගෙන අර අපි එක්ක වැඩ කරපු රුක්කත්නේ හාමුදුරුවෝ හිටියා පොඩි හාමුදුරුවෝ කියන්නේ. ඔය පොඩි හාමුදුරුවෝ ඉතින් පැනටත් ආගියත්ක් නැහැ මොකවත්ම නෑ අදනේ වෙනකම්. ඉතින් ඒක JVP එකෙන් කෙරුවද කවුරු කරාද දන්නේ නැහැ. කවුරු කරාද දන්නේ නැහැ. කවුද උගත් හාමුදුරුවෝ කෙනෙක් තමයි. තාම මොනවද මම අහලා තියෙන කතාව ඔය ගැන. ඒ කට්ටිය අරන් ගිහිල්ලා ඔබේ එහෙනම් බේරලා එහෙම ඇවිල්ලා නැද්ද කට්ටිය ඔය ගිහිල්ලා පැනලා ඇවිල්ලා වගේ. මම එහෙම නම් බේරලා ආවා කියන්නේ ඉතින් 100ට එකක් දෙකක් තමයි ආවා කියලා දැනගන්න තියෙන්නේ අපිට. කොහොමරි මරනවා. ඉතින් දැන් ඔය බස් එහෙම
පිට්ටුවම අපි ඇස් දෙකට දැක්කම ඉතින් මේ බස් මේ හන්දිය අපේ දැන් බිල්බට් රා වාහන කියලා හිටියා. ඔයාගේ මොනවද කොම්බක් එකක්ද මොකද්ද තිබුණේ? එයා වැඩ කෙරුවේ වෙලා මේ ගාම්සේක නාගොල්ලාගම. එයාට නාගොල්ලාගම කිව්වොත් ටිකක් ජීවිතේකට බර හරියක්. ඒ කට්ටිය තමයි යවිදින් පිට්ටුව කියලා කියන්නේ මේ මෙතන. එයාගේ බස් එක. බස් එක. ඒතකොට යාර ජීවිත හානියක් මොකුත් කරේ නැහැ. ජීවිත හානියක් මොකක්ද කියන්නේ? හැබැයි මුදල් හිම එකතු කරුවයි. අපිට සාමාන්‍යයෙන් මතකයි අපි වෙනකොට මේ කම්මලේ අපි දවස්වල කම්මල තමයි හුඟක් අපි හිටියේ. ඔව්. එනකොට ලාම්පු කියන දේ නෑ කට්ටිය. ලාම්පු නාප්ල කියන එක. ඔව්. හැම ගෙදරකින්ම හැම කඩේකින්ම මුදල් එකතු කරුවා. ගාමී බැංකු දවල් ලැබෙමින් මේ හැදුවා මොකද බලහත්කාරයෙන් යවමින් සල්ලි අරගෙන ගියා ඒකත් මම හිතනවා ඒ දවස්වල හැටියට 80 ගණන් වල හැටියට රුපියල් 14000 ගණන්ක් කියබන් ලොකු දෙයක් නේද ඒ සම්පූර්ණයෙන් මුදල් අරගෙන ගියා ඉතින් ඒක ඒ JP කියලා නම් කියන්නේ JP තමයි දැන් JP පිටදාන කරන්නත් පුළුවන් පිටදාන වෙනවා කරන්නත් පුළුවන් කොහොම හරි අන්තිම ඉතින් අතික්කිත පාලනයක් තමයි ඒ දවස්වල එතකොට මාමා මේ හරිය තරුණයන්ට කොයි වගේ බලපෑමක්ද දෙන්නේ? තරුණයන්ට සාමාන්‍යයෙන් ගමන බිමනක් යන්න බෑ ඉතින්. ඔව්. එතකොට දැන් අයිඩෙන්ටි එකතු කරාට පස්සේ කොහෙවත් යන්න බෑනේ. ඇයි තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරගන්න විදියන්නේ නැන්නේ? JVP ද මූ දෙමළද සිංහලද මුස්ලිම්ද කිසි දෙයක්? මම කුරුණෑගලේ ඉන්නේ එනකොට මට මේ මතකයි ඉතින් දැන් පොලිසියෙන් මේ වෙලාවේ. ඔව්. මාමාගේ අත්දැකීමක් කියමු. ඔව්. පොලිසියෙන් දැස්ුවා සේරම බස් එකේ. ඔව්. බස් වල සාමාන්‍යයෙන් කලිසම් ඇඳලා හිටපු ওই තරුණ කොල්ලු. ඔව්. ඒකත් දී පැත්තකට ගත්තා. අපි සරන් ඇඳලා හිටියේ මම. ඔව්. සරම ඇඳලා හිටියම ඔයා යන්නද පැත්තකට. සම්පූර්ණ යනවා පැත්තකට ගිහුවා. ඔව්. ඒ වගේ වෙලා. ඉතින් අර කට්ටිය තමයි ඒ වෙලාවේ චෙක් කෙරුවේ. හැබැයි අපි ඒ වෙලාවේ චෙක් කෙරුවේ නෑ. ඉතින් මං අන්තිම මං අර සරම ඇඳලා හිටියේ මං ඉඳන්. ඒ කියන්නේ JP කරද්දි කලිසම් ඇඳන් JP කියන්නේ. මේකත් ඉතෙරුවේ ඉතින්. එදාහල වාරියකල මම හිතන එක බඹර ගම්මන හරියෙන් තමයි ඒ සිද්ධිය වුණේ මට බස් එකේ එනකොට මට මතකයි. ටයර් මෙහෙමයි. අපි ඉඳලා ඡන්ද විලාවේ ඉතින් අපිට පෝස්ටර් එක බෙදා ගන්න විදියක් නැහැ. ඔව්. ඉතින් අපි රෑ තමයි අරගෙන යන්නේ මේ කරුවලේ කොහොම හරි ඉතින් වැහි වෙලාවක් බලනවා. ඔව් ඒක ලයිට් උත් නැද්ද මොකද? කියන්නේ ලයිට් නැහැ නේ ලයිට් ඉඳලා කඩනවනේ මේ. ඒක යන්නේ ලයික් කණු කඩලා තිබුණා නේ දිගට හරහට ඒ දවස්වල JP එකේ. ඔව් JP එකේ. මොකෙන් ගහලා ලයිට් කණු කඩන්නේ? ඇයි මේ කුළු ගෙඩියෙන් ගහලා තිබුණා. කුළු ගෙඩියෙන් ගහලා කඩනවා. කඩනවා කඩනවා. එතකොට අපිට හොඳට මතකයි ඒ දවස්වල මේ අපි ඡන්ද වෙලාවේ දැන් දෙමටළුව කියන හරි දෙමටළුවට යන්න ගියා අපි. ඒ ඉස්ලී නාන්න තමයි ගියේ. ඔව්. වැඩ කෙරුවේ ආගම. ඒ යන්න යනකොට එදා වාහනේ යන්න බෑ. වාහනේ යන්න බෑ කියන්නේ පාට සීරම ගස් කපලා. ගස් JP එකේ. ඔව් JP එකෙන් සීරම පාර දිගටම ගස් කැලෑ නීතියක් තිබ්බේ. කැලෑ නීතිය තමයි තිබුණේ එදා. එතකොට අපි ගියේ පුබ්බයි ගල් වල ඡන්ද පොළවල් වලට. යන්න බෑනේ මේකට කි ඡන්ද දාන්න යන්න එපා කියලා නේ කියන්නේ. ඔව්. යද්දි අල්ලගත්තම මොකද කරන්නේ? අල්ලගත්තදින් එක්ක ඉතින් අර කියන දඬුවම් දෙනවා ඒකට. අපි ඉතින් හොරින් වාගේ තමයි ඒක කියන්නේ දවසෙ. එතකොට මාමා තව මොනවද විශේෂ වෙ සිද්ධි මාමට අත්දැකීම් මොනවද තියෙනවද කියන්නේ? අත්දැකීම් කියන්නේ අපි භයානක. එනකොට අපි වාරි බල ආසනේ යනකොට රෑ තමයි අපි ගියාගේ ඒ පත්‍රිකා රාමයේ බෙදන්න. ඒ යනකොට හැම තැනම අපි එදා ඒ රෑ යනකොට මම හිතනවා අට පොලක ඉතර මිනි පුක්තිනවා. ඔව්. ටයර්. දැන් උතන මිනි කිව්වට උතන පණ ඇදයක් ඉන්නවා. ඔව් පණ ඇදයක් ඉන්නවා. කොල්ලෝ මේ නිකන් මේ අමුවට මරලා දාලා කියලා. මැරිලා නෑ. යන්තම් හැම කර වෙලා කල් වෙලා එච්චරයි කිව්වේ. ඒ වගේ දේවල් පණා දිනවා. ඔව් ඉතින් හුඟක් මේකින් JP තමයි මේ වෙලාවේ ওই නීති දාලා මේව කරලා ඉතින් දිනවට කිව්වා. ඒක තමයි JP එකට කෙලවෙන්න මුල. කෙලවෙන්න මුල. ලයිට් කණු කරලා දිමන 28000ක් 26000ක් විතර. ලංකම බස් 6000ක් කියලා තියෙනවා. ඒ වගේ තව එක එක තැන් වල ඉතින් රජයේ දේපළ
ඉතින් අද අපිත් එකතුනේ ටිකිරි බන්නවාම ඉතින් ඔයාලා දන්න ඇති අතීතයක් ගැන අපිත් එක්ක මාම බෙදාගත්ත මාමගේ අත්දැකීම් ඉතින් බොහොම ස්තුතියි මාම අද අපිත් එක්ක එකතු වුණාට ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඊට හැපෙති දින bell icon එක click කරලා මං upload කරන video එසෙනින් ගෙන්න ගන්න පුළුවන් තවත් video එකකින් ආයෙත් හම්බෙමු